සඳුදා උදෑසන වින්දනේ උදෑසනෙන් අපි ඔබට ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වින්දනේ උදෑසනේ සඳුදා දවසේ අපේ සෞඛ්‍ය සාකච්ඡාව ඔබේ නිරෝගීකම පිළිබඳව කතා කරන අපේ සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම්. ඔබ දන්නවා අපි ලංකාවේ විවිධ ප්‍රදේශයන් කරා යොමු වෙනවා. ඒ ප්‍රදේශයන්වල ජීවත් වන දක්ෂ ආයුර්වේද ඒ වගේම දේශීය පාරම්පරික වෛද්‍යවරුන් හොයාගෙන ගිහිල්ලා ඒ උදවියත් එක්ක ඔවුන්ගේ විෂයන් පිළිබඳව කතා කරන වැඩසටහනයි මේ. ඉතින් අද දවසේ අපි ඇවිල්ලා ඉන්නවා වැල්ලවායට. වැල්ලවායට ආවම මේ සුන්දර නිෂ්කලංක පරිසරයේ ඉඳගෙන කතා බහක් ආරම්භ කරන්න සූදානම් වෙනවා. අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුංචි දරුවන් පිළිබඳව. මොකද හේතුව පුංචි දරුවන් මල් වගේ අනාගතේ බාර ගන්න ඉන්න මේ වටිනා සම්පත රැක ගැනීම අපේ යුතුකමක්. වැඩිහිටියන් විදිහට විශේෂයෙන් ආදරණීය අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදිහට තමන්ගේ දරුවාගේ නිරෝගීකම පිළිබඳව වැඩි වශයෙන් සැලකිල්ලක් දක්වනවා. දරුවන් පිළිබඳව කතා කරන්නේ අද දවසේදී සුවිශේෂී මාතෘකාවක් තමයි තෝරාගන්න බලාපොරොත්තු වෙන්නේ. අද අපේ කතා බහත් එක්කම ඔබට ඔබේ දරුවා පිළිබඳව වැඩිදුරටත් තොරතුරු දැනගන්න පුළුවන්. සමහර අවස්ථාවල අපි දකිනවා මේ පුංචි දරුවන් ඉපදෙනකොට මේ පුංචි දරුවන්ගේ යම් යම් අඩුපාඩුත් එක්ක මේ ලෝකයට එළිය දකින්නේ. එවන් අවස්ථාවකදී දෙමාපියන්ගේ මානසිකත්වය පිළිබඳව අමුතුවෙන් කතා කළ යුතු දෙයක් නැහැ. ඒක ඕනෑම කෙනෙකුට හොඳින් අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා අද අපි සූදානම් වෙනා පුංචි දරුවන්ගේ ඌනතා රෝගයන් පිළිබඳව කතා කරන්නේ. සමහර විට මේ දරුවන් වර්ධනයෙන් අඩු වෙන්න පුළුවන්. සමහර විට විවිධ ඌනතාමය ගැටලු ඇති වෙන්න පුළුවන්. මේ පිළිබඳව කතා කරන්න වැල්ලවායේ ඉන්න අතිශයින්ම වටිනා කියන දක්ෂ වසර ගණනාවක අධ්‍යක්ෂීම් තියෙන ගෞරවනීය වෛද්‍යවරයෙක් තමයි තෝරාගත්තේ. වැල්ලවායේ වීරසේකර කුමාරසිංහ අපේ වෛද්‍යතුමන් අපිත් එක්ක ඉන්නවා. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. වෛද්‍යතුමනි අපි කතා බහ ආරම්භයත් එක්කම මම අර කියපු කාරණාව තමයි මේ ඌනතා රෝගයන්. විශේෂයෙන් අපි කතා කරන්නේ පුංචි දරුවන් පිළිබඳව. එතකොට පුංචි දරුවන්ගේ ඌනතාවයන් පිළිබඳව අපි කතා කරද්දී මොකක්ද මේ ඌනතාවය? මේකේ තියෙන තත්ත්වය කොහොමද ඔබතුමා වෛද්‍යවරයෙක් විදිහට අපට මුලින්ම හඳුන්වලා දෙන්නේ? ඌනතා රෝග සම්බන්ධව කියනකොට ඌනතා රෝග ක්‍රම දෙකකට හඳුන්වන්න පුළුවන්. එකක් සහජ ඌනතා රෝග කියන්න පුළුවන්. උප්පත්තියෙන්ම ඒ ළමයාගේ මොලේ ශෛල වර්ධනය නොවීම නිසා ඇතිවෙන රෝග ගොඩාක් මේ තියෙනවා, ගණනාවක් තියෙනවා. ඒකෙදි සමහරට අභ්‍යන්තර ඉන්ද්‍රිය වර්ධනය අඩු වෙන්න පුළුවන්, දුර්වල වෙන්න පුළුවන්. බාහිර මේ ඉන්ද්‍රිය මේ අකර්මණ්‍ය වෙන්න පුළුවන්. සමහරට අංග විකල තත්ත්වයට යන්න පුළුවන්. එතකොට බුද්ධි වර්ධනේ මේ හානි වෙන්න පුළුවන්, බුද්ධි වර්ධනේ නොවි තියෙන්න පුළුවන්. එතකොට ඊළඟට අපි කතා කළ යුතු දේ තමයි දැන් අපි කතා කරා සහජමය වශයෙන් කොහොමද මේ උනතාවයක් ඇතිවන්නේ. එහෙම නැත්නම් පසු කාලීනව දරුවා ඉපදෙන අවස්ථාවේදී සහ ඉන් පසුව කොහොමද මේ තත්ත්වය ඇතිවන්නේ. එතකොට මේක මේ වර්ගීකරණය තවදුරටත් අපි සවිස්තරාත්මකව කතා කළොත් කොහොමද දැන් සහජමය වශයෙන් ගත්තාම ඒ ඌනතාවයක දකින්න පුළුවන් දේවල් මොනවද? එහෙම නැත්නම් අපි කතා කරපු අනිත් කාරණාවේදී කොහොමද මේ ඌනතාවය නැති වෙනව නම් ඇති වෙන්නේ? මේ කියන කාරණා ටිකක් සවිස්තරාත්මකව කතා කරොත් වටිනවා. ඌනතා රෝග සම්බන්ධව විස්තර කරනවා නම් සහජ ඌනතා රෝග වලට හේතු වෙනවා මේ මෞපිය දෙන්නගේ ජානමය ගති ලක්ෂණ. එතකොට ඒ ගති ලක්ෂණන සමහර විට හෝමෝන දුර්වලතා ඒ නොගැලපීම් උඩ සමහර විට මේ උප්පත්තියේදීම මොලේ ශෛල වර්ධනය නොවි ඉපදෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ මොලේ ශෛල වර්ධනය නොවුණු ළමෙන්ගේ සමහර ස්නායු පද්ධති දුර්වලතා ඇති වෙන්න පුළුවන්. ඒ හේතුව ශරීරයේ අභ්‍යන්තර හෝ බාහිර ඉන්ද්‍රිය වලට ඒ බලපෑම් ඇති වෙනවා. එතකොට සමහර විට ඒ ළමයට අභ්‍යන්තර ඉන්ද්‍රිය කියවහම පෙනහළු උපත්තියම දුර්වල මේ වෙන්න පුළුවන්. සමහරට හෘදය වස්තු දුර්වල වෙන්න පුළුවන්. ඒකෙදි කියන හෝල් ඉන් හાર્ට් කියලා බටහිර වෛද්‍යයේදී හඳුන්වනවා පපි සිදුර. ඒකත් ඌනතා හේතු උඩ ඇති වෙන තත්ත්වයක්. තව එන්න පුළුවන් ඇස් පෙනුම නැති වෙන්න පුළුවන්. කන් ඇහිම නැති වෙන්න පුළුවන්. එතකොට සමහර විට ළමයාගේ වර්ධනය අඩාල වෙනවා. ඒ කියන්නේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය අඩාල වෙන්න පුළුවන්. සමහරට මේ හුඟක් ළමයින්ට වෙන ප්‍රශ්නයක් තමයි මේ එහෙම වුණ ළමයින්ට
අංග විකල වෙන තත්ත්වයක් ඇති වෙනවා. ඒ කියන්නේ අතපය ක්‍රියාකාරී තත්ත්වෙ දුර්වල වෙන පුළුවන්. සමහර විට මේ ඇවිදීමේ හැකියාව නැති වෙනවා. එතකොට මේ පපි සෙම ප්‍රශ්නේ ලොකුට බලපාන්න පුළුවන් පෙනහළු වලට ඒ බලපෑම ඇති වෙන නිසා. එතකොට ආහාර ජීර්ණ ක්‍රියාවලියේ වැරද්ද නිසා සමහර පෝෂණය තව තවත් දුර්වල වෙනවා. දුර්වල වෙන්න වෙන්න මේ ළමයා වර්ධන වේගය සම්පූර්ණයෙන් අඩාලා යනවා. එතකොට ඒ විදිහට මේ ඥානමය ගති ලක්ෂණ අනුව ඇති වෙන ඒ මොලේ ශෛල වර්ධන නොවීම නිසා ඒ වගේ රෝග උදා ඇති වෙන්න පුළුවන්. ඊළඟට වෙනවා ළමයා බිහි වෙන අවස්ථාවේ මේ අකර්මණ්‍ය වීම. සමහර ළමයාට මෞකිරි දීම ප්‍රමාද වීම, එහෙම නැත්නම් මෞකිරි නොගැනීම. එතකොට පෙනහළු වල දුර්වලතාවයක් තියෙනවා නම් ඔක්සිජන් මොලේ ශෛල වලට අඩු වීම බලමන්න මුලින්. එහෙම නැත්නම් මොනම හේතුවකින් හෝ ළමයා බිහි වුණ වෙලාවේදී ඔක්සිජන් ඌනතාවයක් වුණොත්, ඒ කියන්නේ ඒ ගැටලුවක් ඇති වුණොත් මොලේ ශෛල අකර්මණ්‍ය වෙන්න පුළුවන්. අපිට පැහැදිලිය. ඔබතුමා කියන කාරණාවත් එක්ක මට මතුවෙච්ච ප්‍රශ්නයක් තමයි දැන් අර සහජ ඌනතාව පිළිබඳව අපි කතා කරන්නේ. දරුවා මේ ලෝකයට බිහි වෙන විට, මව්කුසින් දරුවා එළියට පැමිණෙන අවස්ථාවේදී ඇතිවන තත්ත්වය තමයි මේ සහජ ඌනතාවයක් කියන්නේ. එතකොට අපි හිතමු දරුවා බිහි කරන්න ඉන්නකොට අම්මා සමහර අවස්ථාවන් වල අපි දකිනවා යම් යම් අනතුරු වලට ලක් වෙනවා. අපි හිතමු වැටුණා කියලා. එවන් වූ අවස්ථාවකදී කොහොමද වෛද්‍යතුමනි අපි මේ කතා කරන ඌනතාවයක් දරුවාට මව්කුස තුලදීම බලපානවා නම් බලපාන්න පුළුවන්? ළමයා බිහි වීමට, ඒ කියන්නේ ගර්භණී කාලය තුළ මව ගන්න ආහාර පාන, එතකොට ඖෂධ, ඒව බලපාන්න පුළුවන්. ළමයා ගර්භණී මාතාවට ඇති වෙන මේ ආසාදන රෝග තත්ත්වය, එතකොට ඒ වගේ වෙනත් මේ රෝගකාරක හේතු ළමයාට බලපාන්න පුළුවන්. මේ ඒක මවට සමහරට ඒ අසාස්මිකතා එහෙම එන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරට රෝග තත්ත්ව උඩ දෙන්න වෙන සමහරට මේ ඖෂධ සම්බන්ධව තරමට වෙනසක් වෙන්න ඉඩ තියෙනවා. දැන් හුඟක් මවරුන්ට මේ අධික රුධිර පීඩනේ මේ ඇති වෙන ඉඩකඩ වැඩි ගර්භණී අවස්ථාවේ. එහෙම තත්ත්වයක් තිබුණොත් සමහරට ඒකත් මේ ළමයාට බලපාන්න ඉඩකඩ තියෙනවා. සමහර විට ගර්භණී කාලය තුළ හදිසි අනතුරු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. ඒ වාගේ ඇතිවීම, ඒ වාගේ සිද්ධිවලදී සමහර ළමයාට ඒ බලපෑම ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් කිය යුතු කාරණයක් තියෙනවා, මේ අද කාලේ රසායනික ඖෂධ, රසායනික ආහාර නිසා ළමයාටත් මවටත් බලපෑම ඇති වෙන්න පුළුවන්. ඒවත් මොකද ඔය එළවලුට ගහන කෘමිනාශක, පලිබෝධනාශක, එතකොට රසකාරක, කෘතිම රසකාරක, ඒ වගේ ප්‍රශ්න අපිට පැහැදිලි වෙනවා මේ ඌනතා රෝග සම්බන්ධව දෙඩිව බලපාන බව. වෛද්‍යතුමනි අපි යම් යම් ඌනතාවයන් පිළිබඳව කතා කළා. එතකොට දැන් මේ ඌනතාවයන් ඇති වෙන්න හේතුන් මොනවද කියන එක තමයි අපි ආරම්භයේ පටන් කතා බහ කරගෙන ආවේ. ඊළඟට අපි කතා කළ යුතු දේ තමයි මේ ඌනතා රෝගයන්වල රෝග ලක්ෂණ. දැන් පුංචි දරුවන්ට කුඩා කාලයේදී ඉපදුණු අලුතම කරන්න පුළුවන් එකම දේ තමයි අඬන එක. ඊට එහා දෙයක් කරන්න බෑ. ටිකක් වර්ධනය වෙන විට සමහරවිට කතා කරනකොට තේරුම් කළ කියන්න පුළුවන් තත්ත්වයක් තියෙන නමුත් ඒකත් අපිට බලාපොරොත්තු වෙන තරම් සාර්ථකව දරුවට කරන්න බෑ. කොහොමද පුංචි දරුවන්ගේ මේ රෝග ලක්ෂණ දෙමාපියන් විදිහට හඳුනාගන්නේ? ඒක තමයි මම කියන වැදගත්ම කාරණාව අපි මේ කතා කරන මාතෘකාවේ. ඌනතා රෝග ලක්ෂණ වශයෙන් ගත්තොත් හඳුනාගැනීමේ ක්‍රමවේදය පුංචිම වයසේ සමහර විට ඉපදෙන දවසේ, ඒ නැත්නම් දවස් දෙක තුන ඇතුළත සමහර ළමයාගේ වර්ණ වෙනස් වීමක් වෙන්න ඉඩකඩ තියෙනවා. ඊළඟට ළමයා හැඳීම හරවා බැලීම, ඇස්හරවා බැලීම නැති වෙන්න පුළුවන්. එතකොට ළමයාගේ ක්‍රියාකාරකම් නැතිව ළමයා හොයි පාළි ඉන්න පුළුවන්. ළමයිගේ ආහාර ගැනීම සමහරට මෞකිරි ප්‍රතික්ෂේප කරන මේ ළමයි තියෙනවා. ඒ වගේම මේ ළමයාට මුල් දවස්වල සමහර විට ෆිට් එක හැදීමේ ඉඩකඩ වැඩි
ඔය උනතා ප්‍රශ්නයේදී ක්‍රම දෙකක් යනවා. එකක් ඩවුන් සින්ඩ්‍රෝම් කියලා බටහිර වෛද්‍ය හඳුන්වනවා. ඒ රෝග තත්ත්වයේ තියෙනකොට මේ ළමයාට ෆිට් එක හැදෙනවා. එසේම ප්‍රශ්නේ තියෙනවා ළමයාගේ ක්‍රියාකාරකම් ගොඩක් නැතිව යනවා. ඊළඟට ආහාර ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට ඔල්සන් කියලා හයි එෆෙක්ටිව් බටහිර වෛද්‍ය හඳුන්වනවා. ඒකෙදී ළමයාගේ අධික්‍රියාකාරකම් වෙනවා. එතකොට ළමයා නිතරම අඬනවා, නිතරම දඟලනවා. මේ ඒ වගේ නිින්ද යන්නේ නැහැ. විශේෂයෙන්ම ඒ ඔල්සන් කියලා කියන ඒ තත්ත්වයට බටහිර වෛද්‍ය එහෙම දිනන ළමයා මේ නිදාගන්නෙම නැහැ. සමහර විට මේ ඇය දෙක තුනක්වත් නිදාගන්නේ නැති ළමයි ඉන්නවා. ඒක ඒ ක්‍රම දෙකේ ලක්ෂණ. ඉතින් එතකොට මේ ඩවුන් සින්ඩ්‍රෝම් කියලා ඒ හඳුන්වන ඌනතා ප්‍රශ්නේදී ළමයාගේ වර්ධන වේගය සම්පූර්ණයෙන් අඩාල වෙනවා. එතකොට අභ්‍යන්තර ඉන්ද්‍රිය ක්‍රියාකාරී මේක නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර ළමයාට ස්පේ නැති වෙන්න පුළුවන්. එතකොට ළමයාට දැන් ඒක හඳුනා ගන්න තියෙන්නේ ළමයා දැන් මව පියා දෙසවත් කතා කරනකොට බලන්න ඕන. එහෙම බලන්නේ නැත්නම් ඒක විකෘති තත්ත්වයක්. එතකොට අපිට හිතන්න පුළුවන් මේ ළමයාට වෙනසක් තියෙනවා. එයාගේ ක්‍රියාකාරකම් වල අඩුවක් තියෙනවා. එතකොට මෞකිරි හෝ ආහාර හෝ ප්‍රතික්ෂේප කරනවා නම් ඒකත් ඒ ලක්ෂණ මේ කියලා අපිට හිතන්න පුළුවන්. සැක් කරන්න බලන්න. සමහර දරුවන්ගේ මේ අංග අතපය එහෙම සමහරට මේ වකුටු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ අපිට හුවෙලා දෙනවා මෙහෙම කකුල් එහෙම මෙහෙම ගුලි වෙලා. ඒ ලක්ෂණ තියෙනවා නම් පැහැදිලිවම දැනගන්න පුළුවන් මේ ඌනතා ප්‍රශ්නයක් තියෙනවා කියලා. එතකොට කකුල් ඇද වෙලා යනවා, අත්පා ඇද වෙලා යනවා. ඒ ක්‍රියාකාරකම් මේ සිදුවෙන්නේ නැහැ. සමහරට ඒ වයසේදී මේ වෙන්න ඕන ක්‍රියාකාරකම් මුකුත් වෙන්නේ නැතුව යනවා. දැන් ළමයා හැරෙන්න ඕන, පෙරලෙන්න ඕන, දඟලන්න ඕන. ඒ ක්‍රියාකාරකම් මේ නැතුව යනවා. එතකොට මම තේරුම් ගන්න ඕනේ මේ මාගිරන් සත්‍යනේ. එතකොට වෛද්‍යවරයෙක්ට පෙන්වන්න ඕන. එතකොට මේ දැන් ආහාර දීමේදී සමහර විට දැන් මෞකිරි ප්‍රතික්ෂේප කරනවා නම් ගණ ආහාර දෙන්න ඕන වයසේ ඒක ගන්නේ නැත්නම්, එතකොට hina වෙන්න ඕන වයසේදී ඒක වෙන්නේ නැත්නම්, එතකොට මේ ළමයා ඇවිදින්න ඕන වයසේදී ඇවිදින්නේ නැත්නම් මේ ඒවා ගෙන් පැහැදිලි වෙනවා මේ ඌනතා ප්‍රශ්නක් තියෙන්න පුළුවන්. ඒක නිසා අපි ඒ ගැන උනන්දු වෙන්න ඕනේ කියලා. වෛද්‍යතුමා ඔබතුම පැහැදිලි කරේ එකක් ඔට්සම් රෝග තත්ත්වය, අනිත් එක ඩවුන් සින්ඩ්‍රෝම් රෝග තත්ත්වය. දැන් මේක පුංචි දරුවන්ට අපේ රටේත් අපි දකිනවා බොහෝ සෙයින් තියෙනවා මේ රෝග තත්ත්වය. ඔබතුමාගේ අත්දැකීම් පිළිබඳව අපි ටිකක් කතා කරමු. මෙච්චර කාලයක් මම හිතනවා වසර 40කට වැඩි කාලයක් මේ වෛද්‍ය වෘත්තිය තුළ ඔබතුමා නිරත වෙනවා. ඒ කාල සීමාව තුළදී කොහොමද සුවපත් කරපු දරුවන් ඒ රෝග තත්ත්වයන් සුවපත් කරද්දී ඔබතුමා ලැබපු අත්දැකීම් අපි ටිකක් මේ මොහොතේ කතා කරන එක වටිනවා. මේක බලාගෙන ඉන්න කෙනෙකුට මේ අපි මේ කතා කරන ප්‍රශ්නේ තියෙනවා නම් ඔබතුමා ළඟට එනවා නම් අවබෝධයක් ගන්න පුළුවන් කොහොමද ඔබතුමාගේ ප්‍රතිකාර ක්‍රමයන් මේ කටයුත්ත වෙද්දී සිද්ධ වෙන්නේ කියන එක. මේ රෝග තත්ත්ව සම්බන්ධයෙන් මම කාලයක සිට දැඩි උනන්දුවකින් මේ සොයා බැලුවා, කටයුතු කරා, බෙහෙත් නිෂ්පාදනය කරා. ඒ නිෂ්පාදනය කරන අතරතුර මම අලුත් නිෂ්පාදන ඇති කරා. පාරම්පරික අපි බෙහෙත් වට්ටෝරු වලින් ඒ බෙහෙත් හදලා ඒ වගේ ප්‍රතිඵල දැකලා තෝරගත්තා. මේක සිදු කරන්න පුළුවන් ක්‍රමවේද පැහැදිලිව තෝරගත්තා. ඒකල දැන් අවුරුදු 20කට 25කට උඩදී සුළු වශයෙන් ඒ සම්බන්ධව උනන්දුලා මට අහුන රෝගීන්ට ඒ දරුවන්ට ඒ රෝග සඳහා බෙහෙත් කරලා ටිකෙන් ටික මට තහවුරු වුණා මේක 100%ක් නිවැරදිව මට කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ අනුව බෙහෙත් දෙනකොට මම තෝරගත්ත ක්‍රමය අනුව මේ වෙනත් කිසිම මේ බෙහෙතක් නැතුව මේ මම හදලා නිෂ්පාදනය කළා ඒ කරන ප්‍රතිකාර ක්‍රමය තුළ සම්පූර්ණයෙන් ඒ ළමයින්ට මේ සුව වෙනකන් ඒ ඕනම ගැටලුවකට මුහුණ දෙන්න බෙහෙත් මේ නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒ අනුව ප්‍රතිකාර කරගෙන යනකොට මට පැහැදිලි වෙනවා මේ ළමයින්ට ඇති වෙන ඕනම ගැටලුවකට මං නිෂ්පාදනය කරන ඒ බෙහෙත්
වලින් මේ ගැටලුවකින් තොරව සම්පූර්ණ සුව කරන්න පුළුවන් කියන එක තහවුරුලා තියෙනවා. ඒත් එකම අපිට කතා කරන්න අවශ්‍ය කාරණාවක් තමයි වජිතුමනි ඔබතුමා කතා කරන්නේ අපි අද දවසේ මාතෘකාව කරගෙන තියෙන්නේ පුංචි දරුවන්ගේ ඌනතා රෝගයන් පිළිබඳව. ඒකදී අපි උදාහරණ විදිහට ගත්තා ඔටිසම් රෝගය, එහෙම නැත්නම් තවත් විදිහට ගත්තොත් එහෙම තවත් රෝග තත්ත්වයක් තමයි ඩවුන් සින්ඩ්‍රෝම් රෝග තත්ත්වය. මේ කියන රෝග තත්ත්වයන් සහ තවත් ඉන් එහාට ගියපු නිදන්ගත වෙච්ච සමහර රෝග තත්ත්වයන් තියෙනවා. මේ හැම එකකටම ප්‍රතිකාර කරද්දී කොහොමද ඔබතුමාගේ ප්‍රතිකාර ක්‍රම දියත් වෙන්නේ? මේ වගේ දරුවෙක් ඔබතුමා ළඟට ආවට පස්සේ මුලින්ම ප්‍රතිකාරයන් පටන් ගන්නෙ කොහොමද? ඊට පස්සේ ඒක පවත්වාගෙන ගිහිල්ලා කොහොමද රෝග තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව වෙනකන් ඒ ප්‍රතිකාර ක්‍රමයන් දියත් වෙන්නේ කොයි විදිහටද? මේ වගේ ළමයෙක් මට යොමුණාගින් පස්සේ මම පළමුවෙන්ම කරනවා මේ ළමයාගේ උත්පත්ති සිදුවුලේ කොහොමද? එතකොට මේ ළමයාගේ සාමාන්‍යයෙන් අපි විශ්වාස කරන නක්ෂත්‍ර විද්‍යාව පිළිබඳව ඒකෙදී ළමයාගේ උපත්ති ග්‍රහ තත්ත්වය ගැන සැලකිල්ලට ගන්නවා. ඒකෙම කරුණු අපිට අධ්‍යයනය කරන්න පුළුවන් මේ එයාට ඇති වෙලා තියෙන විකෘති තත්ත්ව, එතකොට එයාගේ ඉන්ද්‍රියවල තියෙන තත්ත්වය ශක්තිය, එහෙම ඒ ටික සොයාගෙන මුල් සාධක සොයා ගන්න පුළුවන්. ඒකල ළමයා පරීක්ෂා කරනකොට උපයෝග කරගන්න නවීන තාක්ෂණික පරීක්ෂණ උපයෝග කරගන්නවා. එතකොට මේ ළමයාගේ මුල් තොරතුරු මේ සාකච්ඡා මාර්ගයෙන් මවගෙන් පියාගෙන් දැනගන්නවා. ඒ අනුව ළමයාව පරීක්ෂා කරනකොට සම්පූර්ණ නිර්ණයකට එන්න පුළුවන් මේ පැහැදිලිව මෙයාට මේ ගැටලු තියෙනවා. මේ සඳහා කළ යුතු ප්‍රතිකාර විදිය මං නිර්ණය කරගන්නවා. එකලා ඒ දෙමාපියන්ට භාරකාරයන්ට දෙනවා මේ ආහාර වටෝරක් මේ කියලා දෙනවා. අතුරු ගැටලු ඇති වුණත් ඒවට මේ ඖෂධ කියලා දෙනවා. එහෙම නැත්නම් හෙදකම මට කරන්න පුළුවන් හෙදකම ඒ බාහිරකාරයන්ට හෝ දෙමාපියන් තමයි කරන්නේ. ඒ විස්තර ඔක්කොම කියලා උපදෙස් දීලා මේ බෙහෙත් දෙනවා. බෙහෙත් දෙනකොට විශේෂයක් තියෙනවා. දැන් මේ මගේ බෙහෙත් පමණක් දෙන්න තමයි කියන්නේ. ඒ කියන්නේ ඕනම ගැටලුවකට මේ බෙහෙත් ඒගොල්ලන්ට මේ දෙනවා තියාගන්න. ඒ කියන්නේ වෙනත් ගැටලුවක් වුණොත් එහෙම වෙනත් ප්‍රතිකාර වලට යන්න අවශ්‍ය නැහැ. මේ රාමුවතුලම තියාගෙන ඒ ප්‍රතිකාරය සමහර විට මාස ගණක් වෙන්න පුළුවන්, සමහර අවුරුද්දක්ම හරක් වෙන්න පුළුවන්. එහෙම මේ ඒ ප්‍රතිකාර කරන විදිහ සම්පූර්ණයෙන් ඒගොල්ලන්ට කියලා දෙනවා. අතුරු ගැටලුවක් ආවොත් එහෙම ඒකට කරන්න ඕන උපදෙස් දෙනවා, ඒකට අවශ්‍ය ඖෂධ දෙනවා. ඉතින් ඒ ටික නිවැරදිව ඒගොල්ලෝ කරොත් මේ පැහැදිලිවම මේ කිසිම ගැටලුවක් නැතිව ක්‍රමෙන් ක්‍රමෙන් නිරෝගී තත්ත්වයට ගන්න පුළුවන්. වෛද්‍යතුමනි, අපි ඊළඟට කතා කරමු ඔබතුමා ඖෂධ නිර්දේශ කරන විදිය. මොකද හේතුව අපි කතා කරන්නේ පුංචි දරුවන් පිළිබඳව. පුංචි දරුවන්ට ඖෂධ නිර්දේශ කරද්දී වැඩිහිටියෙකුට ඖෂධ ලබා දීමට වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි කියලා මම හිතනවා. එතකොට කොහොමද ඔබතුමාගේ වෛද්‍ය ප්‍රතිකාර තුල මේ විදියට පුංචි දරුවන් වෙනුවෙන් ඖෂධ නිර්දේශ කරද්දී, ඖෂධ නියම කරද්දී, ඒ භාවිතය සඳහා ඒ කටයුත්තට යොමු කරද්දී කොහොමද විශේෂයෙන් සැලකිල්ලක් දක්වන්නේ? එහෙම දරුවන්ට ප්‍රතිකාර නියම කරනකොට විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවා ඒ ළමයාගේ රෝග තත්ත්වය, ඊළඟට මේ වයස. ඒ දෙකම සැලකිල්ලට අරගෙන තමයි මේ ඖෂධ මාත්‍රාව, ඖෂධ වර්ග නිර්දේශ කරන්නේ. ඉතින් ඒකෙදි අපිට එකක් තියෙනවා, මේව සාමාන්‍යයෙන් ආහාර වගේ. ඒක නිසා මේ සුළු වෙනස් වීමක් වුණාට ලොකු ගැටලුවක් ඇති වීම ඉඩකඩ නැහැ. අපි හිතමු පළවෙනි මාස 6 මෞකිරි පමණක් ලබා දෙන පුංචි බිලින්දෙක් මේ රෝග තත්ත්වෙන් පීඩා විඳින ඔබතුමා ළඟට ප්‍රතිකාර සඳහා දෙමාපියන් රැගෙන ආවා කියලා. එතකොට කොහොමද ඒ දරුවට ඖෂධ නියම කරන්නේ? ඒ දරුවට දැන් 5 දවස්වල වුණත් මේ නිෂ්පාදනය කරන බෙහෙත් කිසිම බයක් සැකක් නැතුව මේ දීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඒකේ මාත්‍රාව සුළු වශයෙන් එහා මෙහා වුණත් කිසිම හානියක් වෙන්නේ නැහැ. දරුවාගේ වයස මටම සැලකිල්ලට අරගෙන ඒ ඖෂධ නියම කරන්න පුළුවන්. දැන් සමහර විට අපිට පුංචිම දරුවන්ට කසාය දෙන්නත් පුළුවන්. ඒකේ ඒ වයස අනුව ඒ මාත්‍රාව මේ අපි නිර්දේශ කරනවා. එතකොට මේ දැන් ඔකෙදි තියෙන්නේ නිරෝගී තත්ත්වය හදාගන්න මිසක් මේ වෙන වෙන අතුරු ගැටලු ඇතිවීමේ ඉඩකඩක් ඒ ඖෂධවල නැහැ. ඒක නිසා මේ කිසිම බයක් සැකක් නැහැ. එහෙම ඉපදුණු දවස් කීපයක් තුළ ළමයි
හම්බවෙලා තියෙනවා රෝග තත්ත්වවලට ගොදුරු වුණු. එහෙම ළමයින්ට වුණත් කිසිම වැස්සක නැතුව බේද දෙන්න පුළුවන්. වෛද්‍යතුමනි, අපි අද දවසේ කතා කරන මේ මාතෘකාව තුළ අපි ආරම්භයේ පටන්ම කතා කරේ පුංචි දරුවන්ගේ ඌනතාවයන් පිළිබඳව. එතකොට ඒකදී ඔබතුමා කිව්වා සහජ ඌනතාව කියලා එක කොටසක්, තවත් කොටසක් තමයි දරුවා මේ ලෝකයට මේ ලෝකයේ එළිය දැක්කට පස්සේ මතුවන රෝග ලක්ෂණයන් එක්ක ඇතිවන ඌනතාවයන්. එතකොට මේ රෝග තත්ත්වයන් සියල්ලකට ප්‍රතිකාර කරලා මේ දරුවන් යථා තත්ත්වයට පත් කරද්දී ඔබතුමාට කොපමණ කාලයක් ගත වෙනවද කියන එකත් අපි දැනගන්න ඕනේ. මොකද හේතුව දෙමාපියන් විදිහට මේ වගේ අවස්ථාවන්වලදී බොහොම අසරණ වෙනවා. ඒතකොට මේ අසරණභාවය දැනෙන්නේ හදවතක් තියෙන කෙනෙකුට. හැමෝට මේක දැනනවායි කියන්නේ. ඉතින් ඒ නිසා වෛද්‍යතුමනි, අපි ටිකක් කතා කරමු ඔබතුමා ළඟට එන කෙනෙක්ට මේ රෝග තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ගද්දී කොපමණ කාලයක් මේ යථා තත්ත්වයට පත්වීම සිද්ධ වෙනකම් බලා සිටිය යුතුයිද? එහෙම ළමයින්ට ඒ වයස 90 තමයි මේ කාල සීමා වයස 90 රෝග තත්ත්වයන් තමයි මේ කාලේ නිර්ණය කරන්න පුළුවන් වෙන්නේ. සමහර පුංචිම වයසේ නම් එතර කාලය ගත වෙන්නේ නැහැ. සමහරට අපි හිතමු මාසයක් දෙකක් ඇතුළත වගේ නම් මේ බොහොම කෙටි කාලයකින් ඒ තත්ත්වය යථා තත්ත්වයට ගන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඒක හැබැයි මම බේත් දෙනවා, උපදෙස් දෙනවා, හෙදකම කරන්න ඕනේ දෙමාපියෝ හෝ භාරකාරයෝ ඒ ටික නිවැරදිව කරනම් වඩාත් ඉක්මන් වෙනවා කියලා මට කියන්න පුළුවන්. එහෙම නැත්නම් නිශ්චිත කාල සීමාවක් කියන්න අමාරුයි. ඒකෙදී වයස වැඩි වෙන්න අපි හිතමු සමහරට අවුරුද්ද ඇතුළත නම් වඩාත් ලේසි කෙටි කාලයකින් සම්පූර්ණයේ තත්ත්වය හදාගන්න පුළුවන් වෙනවා. අවුරුද්දේ සිට අවුරුදු 5 දක්වා ගොඩක් කල් ගත වෙන්නේ නැහැ. ඒකේ අතුරු ගැටලු මතුවෙන්නේ ඉස්සෙල්ලා ප්‍රතිකාර පටන් ගන්නවා. වෛද්‍යතුමනි, අපි මේ සාකච්ඡාවේ අවසාන මිනිත්තු කිහිපය තුළ තමයි රැඳී ඉන්නේ. ඒ නිසා යම්කිසි කෙනෙක් අද දවසේ සාකච්ඡාව බැලුවට පස්සේ, නැරඹුවාට පස්සේ, අපි මේ සාකච්ඡාවට අවධානය යොමු කරාට පස්සේ අවශ්‍යතාවයක් ඇති වුණොත් ඔබතුමා මුණ ගැහෙන්න. බැල්ලවායට එනවා නම් කොහොමද පැමිණිය යුත්තේ? ඔබතුමා මුණ ගැහෙන්න පුළුවන් දිනයන් මොනවද, වෙලාවන් මොනවද කියන එකත් අපි අවසාන වශයෙන් මතක් කරනවා. ඒක ගොඩක් වටිනවා. එනවා මෙහෙම දරුවන් යොමු වෙනවා නම්, යොමු කරනවා නම් බැලවයි වැඩ කරනවා සඳුදා, බදාදා, සිකුරාදා ඒ දින හතරේ බැලවයි කුමාරදාස මහෝති දිලන් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ ඒ දින හතරේදී වැඩ කරන උදේ 9 ඉඳලා දවල් 12 වෙනකම්, පස්වරුවේ සවස 2 ඉඳලා 5 වෙනකම් ඒ කාලය තුල මේ මුණ ගැහිලා පුළුවන් ඒ රෝගීන් දරුවන් යොමු කරගන්න. අදට අපිට ලැබිලා තියෙන කාලය අවසානයි. ඉතින් මෙතුමන්ට බොහොම ස්තුතිවන්ත වෙනවා. බොහොම වටිනා කාලය කැප කරලා අපිත් එක්ක සාකච්ඡාවට එකතු වුණාට. ආයුබෝවන් කියලා සමුදෙන්නේ. ආයුබෝවන්. ඉදිරියට කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් දහස් ගණනක්, ලක්ෂ ගණනක් රෝගීන් සුවපත් කරන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි මේ මොහොතේ ඔබේ නිවසෙන් සමුගෙන යන්නයි සූදානම් වන්නේ. අද දවසේ අපි බැල්ලවායට ආවා. බැල්ලවායේ අපේ වෛද්‍යතුමත් එක්ක කතා බහ කරද්දී ඔබට අවශ්‍ය කරන දැනුම ලැබෙන්න ඇති බොහොම හොඳින් කියන විශ්වාසය අපිට තියෙනවා. තවත් දවසක මේ ආකාරයට අපේ රටේ සිටින දක්ෂ වෛද්‍යවරුන් සමග මුණ ගැහිලා කතා බහ කරන බලාපොරොත්තුව ඔබට ලබා දෙමින් තමයි සමුගෙන යන්නේ. ඒ නිසා ප්‍රාර්ථනා කරනවා නිරෝගීමත් ජීවිතයක්, ආයුෂ බොහෝ වේවා. අපි ගිහිල්ලා එන්න. අයිවන් සුබදසනක් ප්‍රාර්ථනා කරනවා හැම කෙනෙක්ටම. ලස්සන දවසක ඔන්න ආයිත් මුණ ගැහෙනවා අපි සඳා වින්දනේ උදෑසනේ. බොහොම අපූරු සොඳුර විශේෂාංගයක් එක්කයි ඔබව එකතු කරගන්නට සූදානම් වෙමින් ඉන්නේ. එහෙමනේ ධනුෂ්ක? එහෙම ධනුෂ්ක කියවුණා ධනංජය. සුබ උදෑසනක්. ධනංජය, ලස්සන දේවල් ළඟ ටිකක් අපේ හිත නතර වෙනවා නේද? ලස්සන දේවල් දකින්න, කතා බහ කරන්න, සුන්දරත්වයේ අත්විඳින්න කවුද අකමැති? ලස්සන කෙනෙක් මුණ ගැහිලා දින්නේ
හිත නතර වෙලා නේද? නැතෝ නෙවෙයි නේද? ඒ වගේ කතා කරන්න ගියොත් කාලේ මදි වෙනවා නේද? ඉතින් ඒ නිසා තවත් ලස්සන පුද්ගලයෙක්ව අපි හඳුනා ගන්න සූදානමින් ඉන්නේ. අද දවසේ ලස්සන කියන්නේ අපි ජීවිතයේ දකින්න අපේ යුවතියන් දකින්න ජීවිතයේ දකින්න සුන්දරතම සීනයක් තමයි Taman මනමාලිය වෙන දවස. ඉතින් එදා දවසට ඔන්න අලුත් විදිහේ ටිකක් අපේ දැන් ඔන්න වර්තමාන සමාජ රටාවත් එක්ක නේද? ලස්සන විලාසිතා කේපේකුත් අරගෙන අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා ඇඳුම් වස්ත්‍ර නිර්මාණ ශිල්පී චින්තන රංග. අපි අද කෞෂික නිර්මාණය කරලා තියෙන්නේ ට්‍රෙඩිෂනල් කැන්ඩියන් එකක්. ඇත්තටම දැන් ඉන්න යුවතියන් බොහෝ දුරට බලන්නේ සමහර කට්ටිය සාම්ප්‍රදායික මනමාලියක් වෙන්න තමයි බලන්නේ. ඒ අපි සාම්ප්‍රදායික විදිහට තමයි මේ ඇත්තටම මේ අවුට්ෆිට් එක නිර්මාණය කරලා තියෙන්නේ. මේකට අපි බීරළු රේන්ද යොදාගෙන තමයි මේ කැන්ඩියන් එක කරගෙන තියෙන්නේ. ඒ වගේම pearls වලින් තමයි මේක පොඩි වර්ක් එකක් කරගෙන තියෙනවා. ඒ විදිහේ තමයි. චින්තර දැන් මේ පරණ දැන් අපි ඔය කියන සාම්ප්‍රදායික නිර්මාණයක් අලුත් විදිහට නිර්මාණය කරනකොට අදට ගැලපෙන විදිහට නිර්මාණය කරනකොට චින්තන වැඩිපුරම සැලකිලිමත් වෙන මොන වගේ කාරණා පිළිබඳ? ඇත්තටම මේ මනමාලියගේ අවුට්ෆිට් එක නිර්මාණය කරනකොට ඉස්සෙල්ලා මම බලන්නේ මනමාලිකේ කැමැත්ත මොකද්ද කියන එක. ඒ දේ බලලා එයාට ගැලපෙනවද කියන එක බලනවා. ඊළඟට එයාගේ ස්කින් කලර් එක ඒ හැම දෙයක්ම බලලා තමයි මනමාලියගේ අවුට්ෆිට් එක අපි නිර්මාණය කරන්නේ. සාම්ප්‍රදායිකත්වය කියන දේ අපි ආරක්ෂා කරගන්න කොයිතරම් විලාසිතා ඇවිල්ලා තිබුණත් නේද චින්තන. මම හිතන්නේ යම්කිසි රාමුවකට අපි කොටු වෙනවා ටිකක් වෙනස් විදිහ දෙයක් කරන්න බලද්දි. හැබැයි කෞෂිකේ මේ පැහැය පිළිබඳව කතා බහ කරනවා නම් අපේ හැමත බෙහෙවින්ම ළඟින්ම යන පැහැයක් තමයි භාවිතා කරලා තියෙන්නේ. ස්කින් කලර් එකට ගොඩක් මැච් වෙනවා. ඔව්. ඔව් චිත්‍ර දැන් මේකේ තියෙන මේ වෙනස කොහොමද චින්තන හඳුන්වා දෙන්නට කැමති දැන් චින්තන පැහැදිලි කිරීමක් කරා නමුත් මේකේ අපි පැහැදිලි කිරීමක් කරමු මෙහි තිබෙන ලොකු වෙනසක් තියෙනවද සාමාන්‍යයෙන් අපි දකින දේත් එක්ක ගත්තම එහාගේ දෙයක් මේකේ තියෙනවද කියන කාරණා ඇත්තටම දැන් යුවතියන් ගොඩක් වෙලාවට බලන්නේ අර ස්ටෝන් සෙලින් වර්ක් කරපු ඒ වගේ සාරියක් තමයි ගොඩක් වෙලාවට Tamange මංගල දිනේ සඳහා යොදාගන්නේ. ඇත්තටම දැන් මේක අපි කරලා තියෙන්නේ බීරළු රේන්ද යොදාගෙන දැන් යුවතියන් ගොඩක් වෙලාවට ඒ දේ කරනවා අඩුයි. ඒ දේ අපි කියන්නේ සාම්ප්‍රදායික දෙයක් කරන්න තමයි අපි මෙතන උත්සාහ කරලා තියෙන්නේ මේ අවුට්ෆිට් එක නිර්මාණය කරන්න. චින්තන ගොඩක් බ්‍රයිඩල් අවුට්ෆිට්ස් මෙන් ඩිසයින් කරන කෙනෙක්ද එහෙම නැත්නම් පාටි වියක්ද? බ්‍රයිඩල් අවුට්ෆිට් තමයි ගොඩක් නිර්මාණය. බ්‍රයිඩල් ඇඳුම් තමයි නිර්මාණය කරන්නේ. දැන් කෞෂික විලාසිතාව ගතතින් කොහොමද කෞෂික මේ මං හිතන්නේ අපේ සම්ප්‍රදායනිකෝලව අපි භාවිතා කරලා තියෙන අපි ඒ කාලේ ඉඳලා මන්නාසි අත නේද? අන්නාසි හැඩයකින් ගත්ත අත මේ ස්ලීව් එක ගැන මොනවද වට කියන්න තියෙන්නේ? ඇත්තටම මේ සාම්ප්‍රදායික මනමාලියක් නම් අනිවාර්යයෙන්ම මේ වගේ ලොකු බෝරිච්චි අතක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සාම්ප්‍රදාය ගැලපෙන්න තමයි අපි මේ බෝරිච්චියද නිර්මාණය කරලා තියෙන්නේ. ලේස් වර්ගයකුත් පාවිච්චි කරලා තියෙනවා. ඔව්. ඇත්තට මේ බීරළු වලින් අර වියන ලේස් එකක් තමයි භාවිත කරලා තියෙන්නේ මේකට. ඒ වගේම තමයි pearls ගොඩක් තියෙනවා බීරළු ප්‍රයෝගය කරගත්තාම ටිකක් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ධනංජය මේ මිලාදිකයි කියලා. ඇත්තටම මේක කියන්නේ කරගන්න පුළුවන් ලොකු වේදමක් යන්නේ නැහැ. ගොඩක් කට්ටිය හිතන්නේ මේ වගේ දෙයක් කරගන්න අපිට ලොකු වේදමක් යනවා කියලා. එහෙම නැහැ. අපි මනමාලිගේ ඉස්සෙල්ලම බජට් එකක් ගන්න පොඩ්ඩක් සලකා බලලා තමයි ඇඳුමක් නිර්මාණය කරනකොට නිර්මාණය කරන්නේ. කොහොමද මේ මල් බොකේකට ඒ වගේම පළඳලා තියෙන හෙඩ් ඩ්‍රෙස් එකට මේ ආභරණ මේ සියලු දේට කොහොමද මැච් කරගත්තේ කියලා? ඇත්ත වශයෙන්ම මේ වෙලාවේ අපි විශේෂ ස්තුතියක් කරන්න ඕනේ ඇමිරිප්‍රිය සැලොන් වෙඩින් ආයතනයට. කුමුදු චතුරාණි මහත්මිය තමයි මේ මල් බොකේක සහ මනමාලිය හැඩගැන්වීම අපිට කරලා දුන්නේ. ඇත්තටම මේ වරාමල් කියන මල් විශේෂයෙන් තමයි අපි මේ මල් බොකේක සහ හෙඩ් ඩ්‍රෙස් එක කරලා තියෙන්නේ ලංකාවට. ආවේනික වුණු මල් විශේෂයක්. පැහැය කොහොමද සම්බන්ධ කරගත්තේ නිකන් මේක ලයිට් පර්පල් එකක්. ලයිට් පර්පල් එකක්. චිත්‍ර මේ ඇඳුමේ අපි වර්ණය පිළිබඳවත් කතා බහ කිරීමක් කරමු. දැන් මේ නිර්මාණයට ගැලපෙන්නේ මේ වර්ණය පමණක්මද? නෑ මේ වර්ණය පමණක් නෙවෙයි. මේට ලයිට් කලර් එකක් වුණත් අපිට ගන්න පුළුවන්. මේකේ මම මේ වර්ණය පාවිච්චි කළේ ඇත්තටම මේකේ අර බීරළු එකේ කියන්නේ ඒ කලර් එක ඉස්මතු වෙන්න තමයි පොඩ්ඩක් ලයිට් බ්‍රවුන් එකක් පාවිච්චි කරේ. ටිකක් ඩාර්ක් ස්කින් එකක් තියෙන කෙනෙකුට මේ වර්ණය ගැලපෙනවද කියලා හිතනවා ගැලපෙනවද කොහොමද? ඒක ප්‍රශ්නයක් නැහැ. ගැලපෙනවා. හරි. මට අන්තිමටම මම දැනගන්නට කැමතියි දැන් මේකේ මේ ඇඳුමේ දැන් ඔබ භාවිත කරලා තියෙන දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇඳුමේ වර්ණවත් භාවය වැඩි වෙනකොට නේද ආයේෂා සමහර ලාවට කෙනෙක් ආභරණ භාවිත කිරීමත් සමහර ලාවන් වලට අඩු වැඩි වශයෙන් සිදු කර ගන්නට කැමැත්තක් දක්වන්න පුළුවන්. අපි ඒ පිළිබඳව කතා බහ කිරීමක් කරමු. ඔව් ඇත්තටම මේක සාම්ප්‍රදා අපි දැන් අද හෙඩ ගන්නවලා තියෙන සාම්ප්‍රදායික මනමාලියක්. ඒ නිසා තමයි අපි තුන් තැල්ල ජුවලරි සාම්ප්‍රදායික ජුවලරි
සෙට් එක භාවිතා කරගෙන තමයි මේ හැඩ ගන්නවා කියලා තියෙන්නේ. ඒ වගේම ඊට ගැළපෙන විදිහට අර කිව්වත් වගේ ලස්සනට මේකප් එක කරලා තියෙනවා, පැහැය ගලපගෙන තියෙනවා. දැන් බ්‍රයිඩල් අවුට්ෆිට් නිර්මාණය කරද්දී ගොඩක් වෙලාවට මොනවද ඔය සැලකිලිමත් වෙන්නේ කෙනෙක්ගේ? ඇත්තටම ඉස්සෙල්ලාම බ්‍රයිඩ් අපිත් එක්ක වෙලා තියාගෙන කැමති පාට තියෙනවනේ මේ චින්තනනේ. දද කල වෙනකොට ඕන තරම් පැහැයන් ඇවිල්ලා තියෙනවා, ඕන තරම් මැටීරියල්ස් ඇවිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔය අනුමත කරන්නේ මොන වගේ පැහැයන්? අපි බ්‍රයිඩ් කෙනෙක් අපිත් එක්ක වෙලා කතා කරනකොට එයාගේ කැමැත්ත තමයි ඉස්සෙල්ලම බලන්නේ. ඊට පස්සේ එයා කියනවනම් අපිට මේ කලයක ඕනි, මේ කලයක ඕනි කියනවනම් අපි බලන එයාගේ ස්කින් කලර් එකත් එක්ක. ගොඩක් වෙලාවට මෙතෙන්දී අපිට රූපලාවණ්‍ය ශිල්පිනිය සම්බන්ධ කරගන්න වෙනවා. මොකද අපි ඇඳුම් නිර්මාණය කරලා විතරයි එයා මේ රූපලාවණ්‍ය ශිල්පිනිය තමයි ඊළඟට මෙයාගේ මේකප් එක හෙයාර් ස්ටයිල් එක දාන්නේ. එයාත් සම්බන්ධ කරගෙන තමයි අපි ගොඩක් වෙලාවට ඇඳුම් නිර්මාණය කරන්නේ. එයාගේ සහයෝගය අපිට ඉතා අත්‍යවශ්‍යයි. හරි, චින්තන කරපු තවත් නිර්මාණයන් කිහිපයක් තියෙනවා. අපි ඒ සියලු දේවල් බලන්න සූදානම් වෙන සිටිනවා. අපි සූදානම් වෙන්නේ එහෙනම් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව අපි නැවතත් සම්බන්ධ වෙමු. ඔන්න නැවතත් අපේ විශේෂාංගයත් එක්කයි අපි ඔබ එකතු කරගන්නේ චින්තන. දැන් අපිට ඉස්සර දැක්කට වඩා ටෝටලි වෙනස් නේද? වෙනස්ම බ්‍රයිඩල් අවුට්ෆිට් එකක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. පැහැය වෙනස්, සහ වර්ක් එක වෙනස්, හැඩ ගැන්වීම වෙනස්, මේ සියලු දේ ගැන කතා කරන්න වෙලාව තියෙනවා. ඇත්තට හන්සි කියන්නේ පැහැපත්, සෝරි, හසිනි කියන්නේ පැහැපත් යුවතියක්. මම මේ කලයක තෝරගත්තේ ඇගේ පැහැය ගැන සලකලා. ඇත්තටම මේක බ්ලූ වෙල්වට් එකකින් තමයි අපි මේ කැන්ඩියන් එක නිර්මාණය කරගෙන තියෙන්නේ. මේකට අපි උපයෝගී කරගෙන තියෙනවා සිල්වර් ස්ටෝන් ඇන්ඩ් පර්ල්ස් උපයෝගී කරගෙන තමයි මේ කැන්ඩියන් එක අපි නිර්මාණය කරගෙන තියෙන්නේ. අතර මේ කැන්ඩියන් එක අපිට හෝම් කමින් එකකට, ඒ වගේම ගොවිනේ මේකකට උනත් දැන් තරුණියන් වෙනම විලාසිතා තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම ගොවිනේ මේකකට උනත් මේක අපිට යොදා ගන්න පුළුවන් එන්ගේජ්මන්ට් එකකට, ඒ වගේ ඕනෙම අවස්ථාවක් සඳහා යොදා ගන්න පුළුවන්. ඇයි චින්තන, දැන් ගොඩක් වෙලාවට අපි මේ වෙල්වට් මැටීරියල්ස් භාවිතා කරනවා. හරි ජනප්‍රිය වෙලා තියෙනවා. ඇයි එච්චර? මේ කාලේ තරුණියන් අතර කොහොමත් වෙල්වට් කියන එක ජනප්‍රියයි. කොහොමත් දැන් අපි බ්‍රයිඩ්ස් මේට්ලාගේ අවුට්ෆිට් එකක් ගත්තත් ගොඩක් බ්‍රයිඩ්ල කියන්නේ අපිට වෙල්වට් වලින් ඕනි, වෙල්වට් වලින් ඕනි. ඒ නිසා තමයි මම අද හසිනිට වෙල්වට් කැන්ඩියන් එකක් නිර්මාණය කරන්නේ. කොහොමත් මේ පෞද්ගලිකවම ගොඩක් දෙනෙක් කැමති වර්ණයක්, හැමෝගෙම ඇහැ යන හැමෝම ප්‍රිය කරන වර්ණයක්. ඉතින් ඒක නිසා හැමෝම හිතන්න පුළුවන් මේ වර්ණය මටත් ගැළපෙනවා, මේ නිර්මාණය මටත් ගැළපෙනවා කියලා හිතන පිරිසක් සිටින්නට පුළුවන්. චින්තන, මට කියන්නේ මේක ඇත්තටම බහුතර පිරිසකට ගැළපෙන දෙයක්ද, නැත්නම් මේක තෝරලා බේරලා මේ කෙනෙකුට නිර්මාණාත්මකව කෙනෙකුට හැඩගන්න ඕන දෙයක්ද? අපි චුට්ටක් ඒ පිළිබඳව කතා කරමු. මේ වර්ණය ගැන කතා කරනවා නම් ධනංජය, ඇත්තටම මේ වර්ණය ගැළපෙන්නේ පැහැපත් යුවතියකට. එහෙම නැතුව ඩාර්ක් ස්කින් එකක් තියෙන යුවතියක් මේ වගේ කලයකට ගියොත් ඇත්තටම ඒක යට ගැලපෙන්නේ නැහැ. අපිට මේකප් එකෙන් බැරි වේද මේ කලයකත් එක්ක ඇයව? සමහර විට පුළුවන්. ඒත් මම කියන්නේ සුදුසු නැහැ. ඇත්තටම පැහැපත් යුතුයක් සඳහා පමණයි මේ වගේ වර්ණයක් අපි තෝරගන්නේ. චින්තන, මේක කරන්න කලින් මොනා ගැනද වැඩිපුරම සැලකිලිමත් වුනේ? මේ නිර්මාණය ගැන චින්තන මුල්ලෙන් ඉඳන්ම අගටම මොහොතක් හිතලා බැලුවොත් එහෙම මොකක් ගැනද වැඩිපුරම සැලකිලිමත් වුනේ? ඇත්තටම මම බැලුවේ වෙනස් දෙයක් කරන්න. ඕනම් බ්‍රයිට් කෙනෙක් ගත්තම එයාලා අඳින සාරීස්වල කලර්ස් එකම විදිහයි. ඒ නිසා මම බැලුවා පොඩි වෙනසක් කරන්න. ඇත්තටම මේ වගේ කලර් වලට යනවා අඩුයි ගොඩක් මනමාලියෝ. මම මේකෙන් බලාපොරොත්තු වුණේ ඇත්තටම ගොවිනමේ එකක් සඳහා. දැන් උදේ වෙස්ටර්න් අඳින බ්‍රයිට් කෙනෙක් හවසට කැන්ඩියන් විදිහට ගොවිනමේ එකකට චේන්ජ් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක මේ වගේ කැන්ඩියන් එකකින් සැරසෙනවා නම් වඩාත් සුදුසුයි. දැන් අපිට හිතෙන්න පුළුවන් ධනංජය, දැන් වර්ක් එක වැඩි වුණාම අර ඉස්සලවා කිව්වා වගේම ටිකක් සිම්පල් ජුවලරිස් වලට ගියොතින් හොඳයි කියලා. මොකද වර්ක් එක වැඩි වුණාම අපි තවත් ගොඩාක් ජුවලරිස් උත් දැම්මහම අපිට මුකුත් හයිලයිට් වෙන්න ඇහැට අමාරු වෙන්නේ නේද? කොහොමද මේ ජුවලරිස් මේ දේවල් කතා බහ කරගත්තේ අයත් එක්ක? ඔව්, මේකට අපි සිම්පල් ජුවලරි ටිකක් තමයි භාවිතා කරලා තියෙන්නේ. ඇත්තටම සාරි එකේ ඩිසයින් එක ගොඩක් කැපිලා පේන විදිහට තමයි ඇත්තට අපි ජුවලරි ටික තෝරගත්තේ. සාරිය මේ දැන් මම දන්නේ මට තේරෙන විදිහට මම කියන්නේ කෙනෙකුට හිතන්න පුළුවන් මේක ටිකක් බර වැඩි දෝ කියලා චින්තන එකක් තියනවාද? ඇත්තන මෙහෙම නැහැ. වෙල්වට් මැටීරියල් එක කියන එක ඉතා හරි පහසුයි ඇඟට. නමුත් මේ වර්ක් එක ටිකක් දැන් දැක්කම අපිට දැනෙන ලොකු වර්ක් එකක්. ඒ නිසා ඒක අපහසුවක් දැනෙයිද? අපහසුවක් දැනෙන්නේ නැහැ. අපි ජැකට් එක පිළිබඳව චුට්ටක් කතා කරමු. ජැකට් එක මේ හසිනි කියන්නේ උස යුවතියක්. ඒ නිසා මේ
මේක ඇත්තට මොඩර්න් කැන්ඩියන් එකක්. ඒ නිසා අපි බෝඩිච්චි ඇත්තකට වඩා සුදුසුයි ලෝන්ග් ස්ලීව් එකක් දාලා කරන එක සුදුසුයි. ඒ නිසා තමයි අපි මේ හසිනිට අත් දෙක දිගට දාලා ජැකට් එක නිර්මාණය කරේ. එතකොට මේ ජැකට්ගේ මේ ජැකට්ගේ අත ඇත්තටම චින්තන දැන් ඔබ කිව්වාගේ දිගටම තියෙන්නට අවශ්‍යතාවයක් තියෙනවා නැත්නම් ඒක තමන් කැමති විදිහට ඒක වෙනස් කරගත්තරත් එක්ක ප්‍රශ්නයක් නැද්ද? මනමාලිකේ කැමැත්ත අනුව එයාගේ ඇඟේ හැඩය අනුව අපිට ඒක වෙනස් කරගන්න පුළුවන්. බොහෝ විට මොඩර්න් කැන්ඩියන් එකක් සඳහා අත දිග ජැකට් එකක් අපි හදා ගන්නවා නම් ඒක තමයි වඩා සුදුසු වෙන්නේ. චින්තන වැඩි කාලයක් ගත වෙනවද මේ වගේ විලාසිතාවක් කරන්න? මොකද මේ ක්‍රිස්ටල්ස් උපයෝගී කරගෙන තියෙනවා, පර්ල්ස් උපයෝගී කරගෙන තියෙනවා, ජැකට් එක ෆුලි වර්ක් කරලා තියෙනවා. එතකොට ඉස්සරහ කොටසත් ගොඩක් වර්ක් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් කාල වේලාවක් ගත වෙනවද නැත්නම් ලොකු කාර්යමණ්ඩලයක් ඉන්නවද ඔබ? ඇත්තටම අප ආයතනයේ කිහිප දෙනෙක් සේවය කරනවා. වර්ක් කරන්න වෙනම එක්කෙනෙක් අපි සේවී තියාගෙන තියෙනවා. එයා තමයි අපි ඩිසයින් එකම එයා අපිට කරලා දෙනවා. මේක කොච්චර කාලයක් ගියාද? මේකට ඇත්තටම දවස් දෙකක් වගේ කාලෙකින් අපිට කරගන්න පුළුවන්. තා පොඩි දෙයක් තියෙනවා මේක ගැන දැනගෙන. දැන් කොහොමත් අපි දන්න දේ තමයි උස යුවතියන්ට මේ වගේ නිර්මාණ කරාම කොහොමත් ලස්සනයි. දැන් ආයේෂා ගත්තත් ආයේෂා මේ නිර්මාණය කොහොමත් ගැලපෙනවා සහ ඒ ලස්සනක් තියෙනවා. දැන් කලින් ආපු කෞෂිටත් හසිනිටත් දැන් ඇත්තටම මේ දෙක බොහොම ලස්සනට තිබුණා. නමුත් මේ උස නැති කෙනෙකුට සාමාන්‍ය යුවතියකට උස නැතිව වුණත් මේ නිර්මාණය ගැළපීමක් තියෙනවද? ඇත්තටම ඒක අපිට හෙයාර් ස්ටයිල් එකෙන් ඒ වගේ මේ ආදාන හීල් එකෙන් අපිට ඒක වෙනස් කරගන්න පුළුවන් දරන්නේ. මම හිතනවා සාමාන්‍යයෙන් ගොඩක්ම මිටි යුවතියකට ගැළපෙන්නේ නැහැ ඇත්තටම මේ වගේ මේ ඩිසයින් එකක්. ඒ වුණාට අර හීල් එකෙන් සහ හෙයාර් ස්ටයිල් එකෙන් අපිට ඒක මේන්ටේන් කරගන්න පුළුවන්. සමනේ එන්ගේජ්මන්ට් එක විවාහ කිවිස ගන්නකොට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගොයින් අවේ මද සමය සඳහා පිටත් වෙන අවස්ථාවෙදී වෙන්න පුළුවන්. ඒ වගේම හෝම් කමින් එකේදී දැන් අපි ඉස්සර ඉඳලා නම් භාවිතා කළේ චින්තන මේ රතු පැහැය සහ රක්ත වර්ණය. එහෙම නැත්නම් අපි මරූන් කලර්ස් වල තමයි ගොඩක් ප්‍රිය කළේ හෝම් කමින් එකේදී. දැන් අපි මේ වගේ පැහැයන් වලට අපේ යුතුයන් ආසයි. ඔව් ඇත්තටම දැන් කලින් නම් රතු පැහැය තමයි ගොඩක් යුතුයන් ආස කරේ. දැන් ගොඩක් වෙලාවට මැජෙන්ඩා කලර් එක ඊළඟට දම් පැහැය ගොඩක් වෙලාවට යුවතියන් අලුත් දේවල් කරන්න බලනවා වැඩි. ඒ නිසා මම මේ බ්ලූ කලර් වෙල්වට් සාරි එකක් නිර්මාණය කරා. ඒ වගේම තමයි චින්තන මේ දැන් අපිට පුළුවන් ඕනම ෂොප් එකකට ගිහිල්ලා සාරි එකක් අරගෙන ඔන්න මේඩප් කරලා මේඩප් කැන්ඩියන් එකක් විතර අඳින්න පුළුවන්. ඒකේ තියෙන වර්ක් එකට අමතරව අපිට වර්ක් එකක් යොදලා කරන්න පුළුවන්. නමුත් දැන් ඔබ ඩිසයින් කෙනෙක් විදිහට දැන් මෙවැනි විලාසිතාවක් නිර්මාණය වෙන්නේ ඔබ අතින්නේ. ඒකේ අපේ ක්ලයන්ට්ස්ලාට තියෙන වාසිය ගැන කතා කරමු. ඇත්තටම සාරිකින් ගිහිල්ලා කඩේකින් ගිහිල්ලා සාරියක් ගන්නකොට ඒක එකම වගේ සාරිනේ. ඒ කියන්නේ හැම තැනම තියෙන එකම වගේ සාරි. මේ වගේ අලුත් දෙයක් නිර්මාණය කරනකොට ඒකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මං හිතන්නේ ඒක එදාට එයාට විතරයි අයයි කවුරුත් අඳින්නේ අනිවාර්යයෙන්. අතන චින්තන මේ දැන් ඔබ සඳහන් කරා වගේ දැන් දවසින් දවස වෙනස් වෙනවනේ මේ විලාසිතාවන්. එතකොට දැන් ඉන්න යුවතියන් මේ වගේ නිර්මාණාත්මක දේවල් වලට වැඩි කැමැත්තක් තියෙනවද? මේ පිළිබඳ වැඩිපුර විමසනවද? අනිවාර්යයෙන්ම උදනංජය මනමාලියක් අපි ළඟට එනකොට එයාට ගැළපෙනවා හෝ නොගැළපෙනවා කියලා බලන්න නැතුව අපි ගාවට ගොඩ ඩිසයින් අරගෙන එනවා. ඒ අපි දැනගන්න ඕනි මේ එයාලට ගැළපෙන දේ නංගිවට මේක ගැළපෙනවා, එයාට මේක ගැළපෙනවා කියලා තීරුම් කරලා දීලා එයාට ගැළපෙන විලාසිතාවක් කරලා දෙන එක තමයි ඩිසයින් එකෙනගේ යුතුකම වෙන්නේ. එහෙමනම් අපි හසිනිගේ විලාසිතාවක් දැක්ක තවත් ඉන්නවා. නිම්මි සූදානම් වෙලා ඉන්නවා නිම්මිගේ විලාසිතාවත් ඔන්න ඕගලන්ට පෙන්නන්න. මේ දැන් කොච්චර කාලද චින්තන ඔයා මේ ඉන්ඩස්ට්‍රි එකේ? අවුරුදු 5ක් වෙන ඇත්තෙන් මතක් කරන්න ඕනි. මගේ අම්මා ඇය ගොඩ කාලයක් තිස්සේ තමයි අවුරුදු මං හිතන්නේ අවුරුදු 25ක් විතර කාලයක් තිස්සේ තමයි මේ ශේෂ්ත්‍රයේ නියුතු වෙන්නේ. ඇයගේ ආභාෂයෙන් තමයි මම මේ ශේෂ්ත්‍රයට පිවිසි. මොකද හිතන්නේ අද වෙනකොට වසර 5ක කාලයක් ගත වෙලා වසර 5ක කාලයක් තුල අපි ගොඩක් මනමාලියන අපි අතින් ඇඳුම් නිර්මාණය වෙලා තිනවා. ගොඩක් සතුටුයි ඉතින් මේ ඔව් මේ අනිත් එක මේ ඇත්තටම මේ කවුද චින්තන මේ දැන් අර පැය කලින් පැහැදිලි කරා වගේ එක එක විලාසිතාවන් වලට ප්‍රිය කරන එක එක පිරිසිරිනවා. යුවතියන් තමන්ට ගැළපීම් නොගැළපීම් පිළිබඳ ඇත්තටම සමහර ලාවට දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මොස්තර ඇඳුම් නිර්මාණ ශිල්පියෙකුත් එක්ක සම්බන්ධතාවය ගොඩනගාගෙන තමන්ගේ ජීවිතයේ හොඳම දවස සකසා ගැනීම කොයිතරම් දුරට සාර්ථක නිර්මාණයක්, සාර්ථක දෙයක්, ලස්සන දෙයක් කෙනෙකුට දකින්නට පුළුවන්කම ලැබෙනවාද? ඒ කියන්නේ ඔබේ සම්බන්ධතාවය මෙවැනි අවස්ථාවලට කොයිතරම් දුරට වැදගත් වෙනවද? ඇත්තටම යුවතියක් එයාට තේරෙන්නේ නැහැ එයාට ගැළපෙන්නේ මොන විදිහේද.
තේරෙන්නේ නැහැ. ඇත්තටම අපි දැනගන්න ඕනේ යාලට ඔයාට ගැළපෙන නැගේ මේ ඩිසයින් එක මේ විදිහට කරොත් ඔයාට ලස්සනට තියෙනවා. කියන්නේ ඒක තමයි මම හිතන්නේ ඩිසයිනර් කෙනෙක්ගෙන් වෙන්න ඕනේ. දැන් පින්තූර අරගෙන ඕන තරම් මේ නේද සංගර අරගෙන ඕන තරම් මේ. නමුත් ඉතින් හරි ආසයි අපි මේ දේවල් අඳින්න පළඳින වෙනවා. ඉතින් අපේ අඩුපාඩු තියනවා නම් මේ දේවල් ගැළපෙන්නේ නැත්තම් සියුම්ම පැහැදිලි කරලා දෙන එක තමයි යුතුයකම කියලා කියන්නේ. ඔන්න නිම්මි ඉන්නවා අපිත් එක්ක. නිම්මිට තියෙන වෙනස්ම පහයක් සහ ඇය ගෞමකින් සැරසෙලා ඉන්නේ. අපි පැහැදිලි කිරීමක් කරමු. ඔව් ඇත්තටම මේ ගොවිනම එකක් සඳහා මේම ක්‍රොක් එක අපි නිර්මාණය කරලා තියෙන්නේ. නිම්මිගේ පැහැයත් එක්ක මේ වර්ණය ඇයට හොඳටම සූට් වෙනවා. ඔව් දැන් අපිට බැයි ද ෆස්ට් ඩේ අපි වෙඩින් එක දවසේදී අපිට බ්‍රයිට් කෙනෙක් විදිහට සැරසෙනවා නම් දැන් ගොවිනම මේකෙන් බැහැර වුණොත් අපිට හැකියාවක් තියෙනව නේද මේ විදිහට? ඔව් ගොඩක් වෙලාවට වයිට් කලර් එක තමයි යුවතියන් බොහෝ දුරට වෙඩින් එක සඳහා අපෙන් බලාපොරොත්තු වෙන පැහැය. නමුත් මේ වගේ පැහැයක් වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඇයගේ කැමැත්ත මත ඇයගේ ස්කින් කලර් එක ඒ පිළිබඳව ඇයගේ හයිට් එක හැම දෙයක්ම ගැනම සලකලා බලලා අපිට මේ වගේ නිර්මාණයකට කරලා දෙන්න පුළුවන්. මේ මොනවාද භාවිතා කරලා තියෙන මැටීරියල්ස් මොනවාද? මේක සෙටින් එකක්. සෙටින් එකකින් තමයි අපි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේ ලේස් එකකින් පොඩි වර්ක් එකක් දාගෙන තියෙනවා. නිම්මෙන් අදුවේ මුලින්නම් අගටම අපි ගත්තොත් එහෙම අපි සාමාන්‍යයෙන් දකින නිර්මාණයන් වලට වැඩිය වෙනසක් තියෙනවා. මේ මම හිතන්නේ අපි ඒ පිළිබඳ කතා බහ කිරීමක් කරමු. මුල හරිය සහ මේ අග හරිය අමුතු ලස්සනක් තියෙනවා. අපි චුට්ටක් පැහැදිලි කරමු. අපි නිම්මිට නිර්මාණය කරලා තියෙන ඇඳුමේ ෆ්ලීට්ස් තියලා තමයි අපි නිර්මාණය කරලා තියෙන්නේ. ගොඩක් වෙලාවට ගොඩක් යුවතියන් අද අපෙන් බලාපොරොත්තු වෙනවා අලුත් අලුත් දේවල්, අලුත් අලුත් ඩිසයින්ස්. ඒ අනුව තමයි අපි මේක කරලා තියෙන්නේ. උස යුවතියකට තමයි ගොඩක් වෙලාවට මේකත් සිහින් සිරුරක් තියෙන උස යුවතියකට වඩා සුදුසු. බලන්නකෝ නංජ, දැන් එහෙම කියනෝ නේතර සිහින් සිරුරක් තියෙන්නත් ඕනේ, උස යුවතියක් වෙන්නත් ඕනේ. මහත යුවතියන් සඳහා අපි වෙන වෙන විලාසිතා, මේක විලාසිතා ලෝකයක්නේ. ඒ නිසා බොහෝ විලාසිතා තියෙනවා. අපි තරම තරබාරු යුවතියක් නම් එයාට ගැළපෙන විදිහ එයත් එක කතා කරලා බලලා පොඩ්ඩක් අපි එහෙම වෙනස් කරලා කරලා දෙන්න පුළුවන්. ඇයි නිම්මිට මේ කලර් එකම යොදා ගන්න හේතුව? නිම්මිට නිම්මිගේ පැහැයත් එක්ක මට හිතුණා නිම්මිට මේ කලර් එක ගොඩක් සූට් වෙනවා කියලා. ඒකයි අපි නිම්මිට මේ වගේ කලර් එකක් තෝරගත්තේ. දැන් ගොඩක් අයත් මං හිතන්නේ ගොඩක් මේ වගේ මේ පැස්ටල් ෂේඩ්ස් වලට හරි ප්‍රිය කරනවා නේද? තමන්ගේ හැම වර්ණයට නේද? මම දන්න ලෝක ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන එකයි. ඒ නිසා මං හිතන්නේ ඔබ අතින් මෙවැනි විලාසිතාවක් නිර්මාණය වෙන්නට ඇති. සහ මේකෙදි අපි බොකේ එක ගත්තත් එහෙම මල් කලම ගත්තත් එහෙම විවිධ වර්ණයන් භාවිත කරලා තියෙනවා මේ අවුට්ෆිට් එකත් එක්ක සම්බන්ධ කර. ඇත්තටම මේ ෆ්‍රොක් එකේ කලයකින් අපි බොකේ එක කරගත්තොත් ඒකේ කැපිලා පේන්නේ නැහැ. ඒ කියන්නේ අර විශේෂත්වයක් වෙන්න ඕන නිසා තමයි අපි බොකේ එකේම නිර්මාණය කරගෙන තියෙන්නේ. මෙම් බොකේ ඇත්තටම බොකේ ගැන කියනකොට මතක් කරන්න ඕනේ කුමුදු චතුරාණි මහත්මියේ එතුමිය තමයි මේ බොකේ එක සහ මේ මේ නිරූපිකාවන් තුන්දෙනාම අපි ලස්සනට හැඩගන්වලා දුන්නේ. දැන් මේ වගේ ඇඳුමකුත් අඳගෙන ඉන්නකොට සමහරක් වෙලාවලට ටිකක් ඇවිදින්න අපහසු වෙයිද කියලා ටේල් එකකුත් පොඩ්ඩක් තියෙනවා. කොහොමද ඒක අපි ක්ලයන්ට් කෙනෙක්ට යුවතියකට ගැළපෙන විදිහට යාට සැප පහසුව ගැන හිතනකොට කොහොමද ඒක? ඔව් ඇත්තටම එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ ඩ්‍රෙස් එක. මේක ගොඩක් වෙලාවට මදු සමය සඳහා පිටත් යන මනමාලිකට තමයි අපි නිර්මාණය කරන්නේ. අර ෆන්ක්ෂන් එකේ ලොකු වෙලාවක් ඒ ඇඳුම ඇඳගෙන ඉන්නෙත් නැති නිසා මම හිතනවා මේ වගේ විලාසිතා තමයි ඒ වගේ ඒවට සුදුසු වෙන්නේ. චින්තර දැන් සමහර ලවන් වලට සමහර කාලන් වලට ගැළපෙන නිර්මාණ තවත් කාලයකට ගැළපෙන්නේ නැහැ. එදාට වැඩි අද ලොකු වෙනසක් තියෙනවා. ඔබ වැනි අය හිතන විදිහ දැන් සෑහෙන දුරට ලොකු හොඳට ඔබ වැනි අය හිතලා නිර්මාණයන් කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒක නිසා කාලයට ගැළපෙන විදිහට නිර්මාණයන් කරනකොට සාමාන්‍ය චින්තන ඔයා සාමාන්‍ය වැඩි ප්‍රමාණවල සැලකිලිමත් වෙනවා. ඇත්තටම කාලෙන් කාලයට විලාසිතා වෙනස් වෙනවා. ඇත්තටම ඒ කියන්නේ මේ පරණ විලාසිතා තමයි නැවතත් ඉදිරියට එන්නේ. මටත් හිතෙන්නේ නේද චින්තන දැන් බීරළු බලන්නකෝ නේද? බීරලගනේ පරණම දෙයක් අපි දැන් අලුත් විදිහකට ඒක හදලා අරගෙන තිනවා. කාලෙන් කාලට විලාසිතා වෙනස් වෙනවා. ඒ වගේම දැන් මේ විලාසිතාව පොඩ්ඩක් පරණ විලාසිතාවක්. දැන් ආයි ඒක එනවා. ඒ විදිහට තමයි ඉතින් ඉදිරියට පරණ විලාසිතා අලුත් මුහුණු වරකින් අපිට බලාගන්න පුළුවන්. චින්තන මං හිතන්නේ අපේ ඇඳු මෝස්ට නිර්මාණ කලාව තුළ වසර පහක නවකයක් විදිහට අපි හඳුනා ගන්නවා. ඉතින් තව ගොඩාක් බලාපොරොත්තු ඇති, ගොඩාක් දුර යන්න ගමනක් තියෙනවා. හරි ලස්සනයි ඒ විලාසිතා අපි ගොඩාක් අගය කරන. මං හිතන්නේ ඔබත් ඒ විඳින්නට ඇති නේද නංජ? අනිවාර්යයෙන්ම චින්තන ගොඩාක් ස්තුතියි. අනිවාර්යයෙන්ම අපි තව දවසක් හමු වෙමු. ඔබේ අනාගතයට සුබ පතනවා. ආයුබෝවන්. ඔබ ඉතාමත් සතුටින් සමුදෙනවා. එහෙනම් අපි සූදානම් වෙන්නේ අදට සමුගන්නට. හැමෝටම බොහොම ආදරෙන් යුතුව ප්‍රාර්ථනා කරනවා අද දවසේ වඩා යහපත් දවසක් වන්නට. ගිල්ලෙන්න.
ආයිත් වත්.